නොවැම්බර් මාසයේ නිර්මාණය වෙන ඒ මහා දේශපාලන කඩයිම තුළ මේ රටේ පොදුජන ශක්තිය තුළින් ඒ අති විශිෂ්ට ජනවර්ම ලබනකොට පසුදාසිට අපි මන්දිර දේශපාලන ප්‍රතික්ෂේප කරලා සුරසැප දේශපාලන ප්‍රතික්ෂේප කරලා පාලකයන්ට ලැබෙන වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ පැත්තකට වීසි කරලා මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ ප්‍රතිලාභ ලබා දීමේ ගමන ශක්ති සම්පන්නව ඉහළ සිටින නායකයාගේ ආදර්ශය තුළ අපි මුළු රටේම ජනතාවට යුතුකම ඉෂ්ට කරනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සජිත් ප්‍රේමදාසට 10 වතාවක් කිව්ව රටේ අගමැති වෙන්න කියලා. මම ඒක ප්‍රතික්ෂේප කරා. එපමණක් නොවේ දින 52 තුල තවත් 61 වතාවක් මට කිව්ව රටේ අගමැති වෙන්න කියලා. ඒකත් මම ප්‍රතික්ෂේප කරා. දැන් අදත් යවනෝ එක එක කටකතාවල් හෙට අගමැති වෙනවා අනිත් අගමැති වෙනවා ඉන් අනිත් අගමැති වෙනවයි කියලා. මම එකක් කියන්න කැමති, පස්සා දුරෙන් අගමැතිකම් ගන්නට තරම් මම දේශපාලන අවජාතකෙක් නොවේ කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. මම යන්න ඕන තැනට යන්නේ ජනතාවගේ කරපිටින් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. මම එකක් කියන්න කැමති, මම බොහොම එලිපිටම මං තමුන්නාන්සලාට කියන්නම්. හොඳට මතක තියාගන්න, මමත් ගැහුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක කොන්ත්‍රාත්තුවක්. ඒ කොන්ත්‍රාත්තුව ගැහුවේ වෙන මොනවත් කරන්න නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කිරීමේ කොන්ත්‍රාත්තුවයි මම ගැහුවේ. සමහරෙක් මට බනිනවා ඇති උදේ පාන්දර 4ට නැගිටිනවාට. සමහරෙක් බනිනවා ඇති රෑ 12 වෙනුවෙන් වෙනකන් රටේ ජනතාවට සේවය කරනවා. ඉතින් මට ඒ පුරුද්ද අත්හරින්න බෑ. මට සමා වෙන්න. පස්සා දොරෙන් තනතුරු නොගත්ත මම ඉස්සරහ දොරෙන්ම ඔබලාගේ ආශිර්වාදයෙන් රටේ ඉහළම තැනට යන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉහළම තලයට ගියයින් පස්සේ ඔබලාට මාව නුවර රජගෙදරදී හමු වෙන්න බෑ. නුවරඑළිය රජගෙදරදී මාව හොයාගන්නටවත් බෑ. කොළඹ ජනාධිපති මන්දිරයේ පැත්ත පළාතකවත් මම යන්නේ නැහැ. මම ඉන්නේ මහපාරේ ඔබලත් සමග. මම ඉන්නේ පොදු ජනතාවත් සමග. මට ඇහුණා කීප දෙනෙක් මට කියනවා අඩිය පස්සට ගන්න ලිපයි කියලා. මිත්‍රවරුනි, මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයට, එක්සත් ජාතික පාක්ෂිකින්ට හිතන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. මෙච්චර මගේ නායකයව 71 වතාවක් රැකගනිද්දී 71 වතාවක් මට අගමැතිකම බන්දේසීක තියලා ලබා දෙන්නට තිබියදීත් මම ප්‍රතික්ෂේප කළා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, මම මගේ නායකයාට තිබෙන, පක්ෂයට තිබෙන ගරුත්වය නිසා. මට ඔය කිසිම ගරුත්වයකටත් වැඩිය මා නිර්මාණය කරගත්තු ආත්ම ගරුත්වය සජිත් ප්‍රේමදාසට වටින නිසයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඉතින් මම දන්නේ තව කොච්චර තටමයිද කියලා. තටම හිටින්ද කියලා මම දන්නේ නැහැ. කොච්චර තැටමුවත් කොච්චර පස්සට දැම්මත් මේ තීන්දු తీරන ගන්න එක දෙයක් මම කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස අඩියක් නෙවෙයි මිලිමීටරයක්වත් පස්සට තියන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි,
මම ඔබලට කියන්න කැමති බලයට තිබෙන කෑදරකමක් නිසා නෙවෙයි මං ඇවිල්ලා තියෙන්නේ. මට වයස අවුරුදු 52යි. ජීවිතුන් අතර හිටියොත් මට ඕනනම් තව අවුරුදු 20ක් ඉන්න පුළුවන්. නමුත් මම අහන්න කැමති එක්සත් ජාතික පාක්ෂිකින්ට අවුරුදු 20ක් ඉන්න පුළුවන්ද? එහෙනම් මම තමුන්නාන්සලාට කියන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ගරු කරූ ජයසූරිය මැතිතුමාගේත් ආශිර්වාදයෙන් මෙදාපාර පොදු ජන යුගය නිර්මාණය කරන්නට සජිත් ප්‍රේමදාස ඉදිරියට එනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.